ටවුන් එකේ විෂන්කයාකට ගියානම් ඉවරයිනේ. විෂන්කයා විශ්වාසනීය දැක්ම. බඩේරිඟු උක් කුරක් කන්නාදී වගාවල පැතිර ගිය සේනාදලබුවන් අනුරාධපුර රාජාංගනීය ප්‍රදේශයේ කෙසෙල් වගාවටද මේ වන විට ව්‍යාප්තව තිබෙනවා. ගොවින් පවසන්නේ මෙම දලබුවා කෙසෙල් ගසේ ගොබයට හානි කිරීමත් සමග කෙසෙල් ගසම විනාශ වන බවයි. ගොවි නියාමක මහත්තයා ගෙන්නලා බැලුවා. එයා කිව්වා මේ කෙලින්ම සේනාදලබුවා ඉන්නේ කියලා. දැන් කුසිපරහෙන්නේ නැහැ කියන්නේ මේ වගාව ඉවත් කරන්න කියලා. එහෙම අමාරුවෙන් කරලා තියෙන මේ වගාව දැන් ඒගොල්ලෝ ඉවත් කරන්න කිව්වට මේ මිනිස්සෙක් ඉවත් කරන්න කැමති නැහැ. මෙවන විට ප්‍රදේශ රැසක වගා බිම්බල මෙදෙස පැතිර යන සේනා දලබුවන්ට එරෙහිව විවිධ ප්‍රතිකර්ම අත්හදා බලමින් පවතින අතර ඉන් කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිර්දේශ කළ කෘමිනාශක භාවිත කර සේනා දලබුවන් මැඩලූ ගොවින් පිරිසක් පිළිබඳ දඹුල්ල ඇරැව්වල ප්‍රදේශයෙන් වාර්තා වුණා. කෘෂික AI මහත්තයා දීපු තෙල් අණුව ගහපු පාර තමයි මේක අපට මර්ධනයක් කරගන්න පුළුවන් උනේ. ඒ අනුව මෙම බඩිරිඟු වගාව සාමාන්‍ය පරිදි සිදුවන ආකාරයේ නිරීක්ෂණය කිරීමට රාජ්‍ය අමාත්‍ය වසන්ත අලු විහාරයේ මහතාද එහි පැමිණියා. මෙතර සේනා දලබුවා එළවලු බොහෝගයන්ට හානි සිදු කරන්නේ දේ සොයා බැලීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අයත් බණ්ඩාරවිල ප්‍රාදේශීය කෘෂිකර්ම පර්යේෂණ සහ සංවර්ධන මධ්‍යස්ථානය පසුගිය දින කිහිපයේදී පරීක්ෂණ කිහිපයක්ම සිදු කර තිබෙනවා. විශේෂයෙන්ම අපි මේ පැත්තේ වගා කරන්නේ ගෝවා, බෝංචි, තක්කාලි, මල්ගෝවා, ලීක් ස්පීට් වගේ දේවල්. මේ කිසිම භෝගයක අපිට තර්ජනාත්මක මට්ටමින් සේනා දලබුවාගේ හානිය වාර්තා වෙලා නැහැ. ඒ නිසා මම විශ්වාස කරනවා එළවලු වගාවට මේ හානිය තර්ජනයක් වෙන එකක් නැහැ කියලා. ඒ නිසා අනවශ්‍ය බියක් ඇති කරගත යුතු නැහැ එළවලු ගොවීන්. මෙතර අද පෙරවරුවේ දඹුල්ල වලගම්බා පිරිවෙන් භූමියේ පැවති එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ගොවි ජනතාව වෙත කෘෂි උපකරණ බෙදා දීම සහ ණය ලබා දීමේ උත්සවයට සහභාගී වෙමින් කෘෂිකර්ම අමාත්‍ය පී හැරිසන් මහතා සේනා දලබුව දුර සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා. දලඹුවා වගාව කනවා, මාධ්‍ය මාව කනවා. මම දැක්කා එක පක්ෂයක නියෝජිතයෙක් කිව්වා දැන් දලඹුව ඇහිඳින තරගයක් තියනවා. යකෝ ඇහිඳින්න පුළුවන්ද දී හාමුදුරනේ මේ රටේ දලඹුවට වන්දි ගෙවන්න කටයුතු කරනවා. ඒක කිසි සැකයක් නැහැ. මම දැක්කා කාටුන් වල ඇමතියගේ කලිසමත් කාලා තියෙනවා දලඹුවා. කමක් නැහැ, එහෙම හරි කරලා මේක මර්ධනයක් කරන්න පුළුවන් නම්.